ල්ල කියන්නේ ඈ අතීතේ ඉඳලම මිනිසාට ඉතාමත් ලෙංගත වූ ආදරණය සුරතලේ. එයාට පුළුවන් මිනිසා හොඳින් තේරුම්ගන්න තම ස්වාමියයට දක්වන ආදරේ කෙතරම්ද කිවතොත් එයා නිතරම උත්සා කරන්නේ ඔයාව සතුටින්ටියන්න. සුනකයන් විසින් මිනිසාට මානසික සුවයක් දෙනවා වගේම ආතතියක් දුරනවා. ඉතින් අපි අද මේ විඩියෝකෙන් බලන්න යන්නේ ලංකාවි වගේම ලෝකේ පුරා සුරතලෙක් වගේම ආරක්ෂාවට ඇති කරන්න ජර්මන්් ශිපටඩ් සුනක විශේෂය ගැනයි ඔය ජර්මන් ශිපඩ් කෙනෙක් ගන්න හිතාගෙන ඉන්නවනම්. ඔයටයි මේ විශේෂ වඩියෝව. දියට යන්න ප්‍රතිමයෙන් ඔයාට මතක් කරනවා හැන්ට චනල එක තාමත්ව සස්ක්‍රයිප කලනැතම් පාතින්ති නරව ස්ක්‍රයිබර්්න එක ප්‍රේස් කරල හැත තින බෙල්ලන එකක කලිකරොත් තරයි. අපි මේ වගේ දාන වැදගත් වීඩියෝස් කාටත් කලින් ඉක්මනටම වා ලඟටම ගන්නගන්න පුළුවන් වෙන්න. මනි නිජබිමහ ර්මන් බ් ුක විශේෂය ්‍රධනශයෙන්මට වර්ග දෙක් දැ ගැනීම හැකි අව තියෙනවා. ඒ ෝන්කෝට් සහ, ෂෝට් කෝට් ෙයි. දර්නුතම සනක විශේෂයක්උනත්. මෙයාලට නුවනක් කාරකමතින් නම් අති විශිෂ්ටයි. මෙයාලට හොඳ ඉවක් සහ හොඳ මතක ශක්තියක් තියෙනවා. ඒ කාලේ මෙයාලා යොදාගත්තේ බැටලුවන් ආරක්ෂා කරන්න වනත්. දැන්නම් මෙයාලව ත්‍රවිධ හමුදාවෙහා අපරාධ පරීක්ෂණ කටේතු වටත් ආරක්ෂක කටේතු වෙන වෙනුත් යොදා ගනු ලබනවා. මෙයාලට ඉතමත් ක්‍රියාශීලී වගේම කණ්ඩායම් වශෙන් සිටීමට වඩාත් කැමතියි. ංචි කාල ඉඳදලම යාලව හඳින් ව්‍යයායමහා පුරුදු පුහුණු කිරම්වල යෙදවීමෙන් කොතනම් දරුණු වනත් තම ස්වාමයාට කීකරුලෙස හදා ගන්නට පුළුවන් ජර්මන් ෂබඩ් සුරතුළුන් වර්නවර්ග දයක් පමණ දරනවා. ඒ අතරින් කළු හා දුම්රු වර්ණය ප්‍රසිද්ධ වෙනවා. මෙයාලගේ ආයු කාලය අවුරුදු දහයක් පමණ වන අතර නිරෝගී ජර්මන් ෂෙපඩ් පිරිමි සත්යකුගේ බර ආසන් වයෙන් කිලෝග්‍රෑම් තිහ සිට කිලෝග්‍රෑම් හතලිහ පමණ වන අතර, ගැහනු සත්වයකුගේ බර කියිලෝගම් විසි දෙේ සිට ිෝගම්තිස් දෙක් පමණ වෙනවා. Germany She් ඩු පිරිමිසත්වයකුගේ ස ආසන්න වශයෙන් सेන්ටිමටර් හැට පහේ සිට, सेන්ටිමටර් හැට අතර වෙනවා වැඩුණු ගහැනු සත්වයකුගේ උස सेටිමටර් පනස් පහේ සිට, සන්ටිමටර් හැට අතර වෙනවා. මංශිබට පටවෙෙකු ඇතිකරන්නට හොඳම කාලේ, ඉපදිලා සති හයකින් පමණ පසු කාලයයි. එයායට සති හයක් පමණ වනතෙක්. මවකිි දීමෙන් ඉතාමත් හොඳ පෝෂණයක් ලැබෙනවා. මාසයකින් පමණ පසු පැටියට ගනාහාර ලබා දිය හැකි. පැටවෙකුට අවුරුද්දක් වනතෙක්. දිනකට කුඩා කෑමවල් පහක් පමණ දිවයුතු වෙනවා. බත් සමග සාලයන්වැනි කුඩා මාළු පරිප්පු, මුංයට කඩලවගේ දාන්‍ය මුකුණුවෙන්න ගොටු කොළ වගේ පලාවර්ග ලබා දෙන්නත් පුළුවන්. පලාවර්ග සමඟ වට්ටක්කා මිෂ්්‍ර ආහාර ලබාදීමෙන් හොඳ පෝෂණයක් සුනකෑට ලබා දෙන්නට පුුවන්. ඩනු සුනේෙකුට දිනකට ආරවේල් තුනක් පමණ සෑහෙන අතර. මස් මාළු බිත්තර යෝගට් ලබාදීමෙන් සහ. අවශ්‍ය විටමින් වරග නිසිකාලයට සහ වයසට අනුව ලබාදීම වැදගත් වෙනවා. ඔබට ජර්මන් ෂෙබඩ් පටවෙෙු මිදීගන්නට අවශ්‍යනම්. විශේෂයෙන්ම පහත කරුණු ැ සැලකිලිමත් වෙන්න. අපිතරගන්න පැටවා පිරිපුන් පැටවෙකු විය යුතුයි. ඒවගේම ඉහලට එසෝනු කාන් පහලට වැටුණු වලගේ සමඟ ඕනට ආවේනික ශරීරයේ හැඩය ඇත්දැයි සැලකිලිමත් වෙන්නට අවශ්‍යයි. මූුණ තරමක් දිගට හැඩයක් ගන්න අතර අත්පා අල්ලා බැලීමෙන් ඕන්ගේ පාදවල ශක්තිමත් බව දෙනගන්නටත් හැකි අවතියෙනවා. ඒවගේම එයාගේ පෙළපත එයාගේ අම්මතාත්තා සහ පැටව් නිරෝගීමදද කියලා හොයලබලන එකත් තවත් වැදගත්. ටියකුට මාස තුනකට වැඩිීනම් ව්‍යක්සිිනේෂන් කරලද කියලා බලන්නත් අමතක කරන්න එපාඒවගේම පැටියා ඔයාගේෙළඟට ගත්තාම වෙව්ුලන්නේ නැතුව බය නැතුව ඔයාට අවධානය දෙනවනම් එයාව ලේසියෙන්ම පුහුණු කිරීම් කරන්නට හැියාව තියෙනවා ඊළඟට අපි බලමු ජර්මන් ශිපඩ් පැටෙකුට ලබා දෙන්න ඕන ්‍යයක්ක්සිිනේෂන් මොනවද කියලා. ඉපදිලා සති හතරෙන් පපිDP වක්සි එක සති හායෙන් පාාවෝ ව්‍යක්සි එක සති අටෙන්. ක්න් ස කකන්ඩෝ එක සති දහයෙන්. පපිඩDP සකණ්ඩෝස එක අවුරුද් දෙෙන් රබීස් වැැක්සින් එක නොහෝ ජලබීතිකා එන්නට විදින්නට ඕනේ. ඒ වගේම අවුරුද්ධකට වරක්. පාාවෝ පපිඩDPි රේබිස් වැැක්සින් විදීම අනිවාර්ය වෙනවා. මෙම පැටවුන්ගේ අස්ති ශක්තිමත්වෙන්න ලික්විිඩ් කැල්සියම් එක සති පහේසිට අවුරුද්ධක් වනතුරු ලබාදියයුතුවෙනවා. දවසකට වේල් දෙක ගානේ ඔකැල්මීන් කැල්සිියම් සතිත් දෙකක් දෙන්නට පුළුවන්. ඒ වගේම. එයාලගේ කෝට් එක වර්ධනය වෙන්න රෙඩ්ඩෝගක් සිරප් එක ලබා දෙන්නත් පුළුවන්. අපි ඊළංගට බලමු අපේ ජර්මන්් ෂිපටඩ් සුරුතලාට ඇතිවෙන්නට පුළුවන් ලෙඩ මොනවාද කියලා. වැට පෙළහි රෝග ස් නායිුරෝගසා ලොම් හැලින රෝග ඇති වෙන්නට පුළුවන්. ඒවගේම උකුල හා වැළමිටාදී ස්ථාන වලටත් රෝග ඇතිවීම හැකි අව පවතිෙනවා. ඒවා ආතරයිටිස් දක්වා වර්ධනය වෙන්නට තිඩකට තියවා. සතියකට වරක් හොඳින් අව ඇති වෙලාවට මෙයාලව නාාවන්න ඕනෑ. මොකද මෙයාලගේ ොම් ගොඩක් තියෙන නිසා ඒවා වළගන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම එයාලව හොඳින් බ්‍රශ් කරන්නටත් ඕනෑ. සතියකට දවස් තුනක්වත් එයාව බ්‍රශ් කරනවා නම් කිනිතුල්ලන් බෝවීම අවම කරන්න පුළුව ැත් ම් ුුව. තරලා ටැප් ෆීව රෝගේයට ගොදුර වෙන්නට පුළුවන්. කිනි තුල්ලන් මර්ධන කිරීමට නෙක්සගා ටැබ්ලෙට් එක දෙන්නට පුළුවන්. මීට අතරව හිබ්ඩිබ්ලේෂයා රෝගය මෙම සුනකෑන්ට ඇවීමට ඉඩකඩතියෙනවා. කැල්සියම් වැඩි ආහාර හා කුඩා කාලේ ඉන්ඳලම වි්‍යයාමෝල්ට හුරු කිරීමෙන් මෙම තත්ත්වය මගහරවාගන්නට පුළුවන්. වැක්සින්හ බෙහෙත්වර්ග ලබා දෙන සෑම විටම. පශුවෛද්‍ය උපදෙස් ලබාගෙන ඕන්ගේ අනුමැතිය ඇතිව එම අවෂද ලබා දෙන්න. ි පටෙක් ලදී ගන්නවා නම් අපේ අතේතියෙන මුදල වගේම එයාගේ ඉස්සරහ ගැනත් හිතන්නට වෙනවා දැන් තියෙන ආර්ධික තත්ත්වත් එක්ක සුරතලෙක් ඇතිකරන එක ගැනම් දෙපාරක් හිතන්නට වෙනවා එයායට වෙනම වියදදමක් ඔයාට දරන්නට වෙන නිසා පැටියෙක් ිලදී ගන්න කලින් හරියටම ඒ ගැන බලලා තීරණයක් ගන්න වෙනවා මෙම සුනකයින් ්ලඩ්ලයින්් එක අනුව මිලගන්නන් වෙනස් වෙන ඉන්පෝඩ බ්ලඩ්ලන් ර්මන් ිපට් කෙනෙක් ලංකායි මුදනින් රුපියල් ලක්‍ෂයක් දෙ ලක්ෂ පනස්දාහත් අතර වෙනවා ලෝකල් බ්ඩ්lineන් germanර්න් ship කෙනෙක් රුපියල් විි පන්දාහ සිට රපියල් තිස්පන්දාහ අතර වෙනවා ඉතින් ජර්මන්ෂපට් සුරතුරුන් ගැන අද යා ගොඩක් විස්තර දෙනගන්නට ඇති. මේ කොහොම වනත් ඔයාගේ සුරතලට ඔයාගේ පවුලේ සාමාජිකයකොට වගේ සලකන්න අමතක කරන්න එපා මොකද එයාලා ගොඩක් ආදරේ බලාපොත්තුව වෙනවා. ඉතින් මේ ීඩිය ගැන ඔයා මොද හිතන්න එපා දිින් කමෙන් කරන්න අනිවාරයෙන්ම වීඩියක හොඳනම් ලයික් කරලා ඔයාගේ යාලුවක ෂයා කරන්න අමත කරන්න එපා අපි මෙවැනිම වටිනා වැදගත් වීඩියයකින් නැවතත් හමුෙමු.